ැබෑ යිකෝන් රජු හදන මාතරිකෝන් පන්තිය එකකෝන් අයිවෙත ඔයාව අදර් සාධරයෙන් පිළිගන්නවා. අපි වෙළඳප ලාාර්ථික හෙමනැත්තන් ඉල්ලුම සැපියුම සමතුලෙතේ නම්මිතාවේ එක නොෑලක දෙවන පාඩම එකේ නොවෙන වීඩියක තමයි අද සාකච්ඡා කරන්නේ මේ විීඩියක තුළපතේ අපි කලින් වීඩියක සාකච්ඡා කරේ සැපියවීමට එන්ටර්වීමක් වුණා මේ විීඩියක තුළත් සැපියීම සම්බන්ධයෙන් තිරරිපාට්ලික සාකච්ඡා කරනවා සැපියුම් නීතිය සැපියම් ්‍යයාය සැපියම් සිිතය සැපියුම් සමීකරන ඒම්බන්ධයම තමයි මේ ීිය එකුතුළ අටම අදගෙන්. අප මුලින්ම බලමු සැපියුම් නීතිය කියන්නේ මු කක්ද කිය සැපියුම් නීතියද ඔයාට මතකයි ඉල්ලුම් නීතියන ඉල්ලුම් නීතියේ නිර්ුවචනය මතකනං ඉල්ලුම් නීතියපුතේ ඉල්ලුම් නීතියේ අදාලබාන්්ඩය මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර මොනමගේ සම්බන්ධය තිබබේ ල ඩිෙන කොට ඉල්ලුම් ප්‍රමාණයම කකදවනේ අඩුනා ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තයි තිබුණි. සැියම් ීය තියෙන මනම්බන්ධතාව ඇද අදාල බාන්ඩ මිලයි කෙව්ඩී නෙවෙයි සැපියුම් ප්‍රමාණය අතර මොන සම්බන්ධයක්ද තියෙන්නේ අනුලෝම සම්බන්ධයක් එක පීලග ලයිඩ්ගේ අරන් එනවා ඇඒෙ ම අන්ලෝම සම්බන්ධයක් බිහිවෙන්නේ කියලා. එනම් සැපියුම් නීතියතුලයා හඳුරගන්න මිලයි සැපියුම් ප්‍රමාණය අතර මොනවගේ සම්බන්ධයද තියෙන්නේ පුතේ අනුලෝම සම්බන්ධයක්. පිසාකච්චා කරමු. ැි නීති යනු කිසිය අවස්ථාව දී ල්ලුම් නීතිය වගේ පටන් ගන්න කිසිය මස්ථාවකද කියන්නේ. වැ දන්නෝ මේ කිසි මවස්ථාවක් කියන වචනේ එකත් අවබෝධ කරගන්න මේ කිසි මස්ථාවක් කියන වචනේ. ඉතා නිශ්ෂිත්ත කෙටිකාල සීමාවක්. ගදම කිව්වෙ මේ කිසි මස්ථාවක් කිසියම් කාල සීමාවදි කියන වචනය ඇතුළෙ තියන අර්ථයමකදදපුතේ ඉතා නිශිත්ත කෙටිකාල සීමාවක් ඒක හොඳ ටොළිවෙතියා ගන්න කිසිය මවස්ථාවකදී. න්්ඩක්ක සැපියම කෙරෙහි බලපාන. ඔයාට මතකති මේ බන්්ඩයක සැපියම කරෙහි බලපාන සාධකයි ප්‍රධානවශයෙන් අදාල බන්්ඩෙ මියි අදාල බාන්ඩෙ මිල හැරුම තියෙන අනිකුත් සාදක ටියි. කෞදම තැන හෙල්ලෙන්නේ මෙන්න මේ අදාල බාන්්ඩ මල තමයි හෙල්ලෙන්නේ මේ දේ වල් ටිකා අනිකු සාදක ික ස්ථාවරයිහනම් ණ්ඩයක සැපියුම කරහි බලපාන. ලබන්ඩ ි හරනිකු සාධක ස්ාාවෝතිබේදයගෙන ිල හරානිකු සාධක ස්ාරෝතිබේද දාල බන්ඩ මිල හැරුණුම අනිකු සාක ස්ථාෝති බියද. අදාල බාන්්ඩි මිලත් සැපියුම් ප්‍රමාණයක් අතර පවත්නා අනුලෝම සම්බන්ධතාවේ අනුලෝම සම්බන්ධයක් කියට තේරෙනවා මිල වැඩි වන්න කොට්ට සැපියුම් ප්‍රමාණය වැඩි වෙන මිල අඩුවන්න කොටට සැපියුම් ප්‍රමාණය අඩුවෙන එනම්. අදාල බාන්ඩ මිලයි සැපියුම් ප්‍රමාණය අතර තියෙන මොන්න සම්බන්ධයද මේ අනුලෝම සම්බන්ධය එතෙන්දි අර අදාල බාන්්ඩේ මිල හැර අනිකු සාධක ස්ථාව රයි ඒකයන්නේ සැපියුම කෙරෙහි බලපාන කවදද මේ කිසිය මනිශෂිත අවස්ථාවක් නිතා නිශ්ෂිත කෙටි කාල සීමාවකද. පැහැදිලි නිර් වචනය උඩේ ඉඳල පල්ල හාට එන්න යටනිද ලොට යන්න එතකොට ඔයා දන්නෙමනතුයාටය එක පාඩන් වෙනම්. ඔන්න දාල තියෙනපුතේ තේමිලයි තේමිලයි? සැපියුම් ප්‍රමාණවයා තේනිශ්පාධකෙක්නං තේමිලායි තේ සැපියුම් ප්‍රමාණය. තොට තෙමිල වැඩිවෙන්න වැඩිවෙන්න තේ සැපියුම් ප්‍රමාණයමකක්ද වෙන්නේ වැඩි වෙන. තේමිල අඩුවෙන්න්න අඩුවවෙන්න තේ සැපියුම් ප්‍රමාණයම කද වෙන්න අඩුව වෙන ඉල්ලු මේේ අනිත් පැත් පැදිරිද අපයන් ඉදිරියට සැපයුම් නීතියට බලපාන සාධක පුතේ මතකද ඉල්ලු මේ විදිහට මයි මේ එන්නේ ඔක්ක කතා කරලා ඉල්ලුම් නීතිය කතා කරලා මම ඉල්ඟට කතා කරේ මේ ඉල්ලුම් නීතියට බලපාන සාධක එවිදියට මෙතනත් සැපියුම් නීතියට බලපාන සාධක. තවදුරටත් මේකවෙනි විදිකට කියනවනම් මිලත් සැපියුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධයට හේතු ඔයා දැක්කා ේ අදාලබාන්ඩේ මලයි සැපියුම් ප්‍රමාණය අතර මොන සම්බන්ධය ද තිබ්බේ අනුලෝම සම්බන්ධයක් එනම් සැපියුම් නීතියට බලපාන සාධක කිව්වත් අදාලබාන්ඩේ මිලයි සැපියුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයට හේතු කිව්වත් දෙකම එකයි මේ අහන්න පුළුවන් විදි දෙක් තව එකත් තියෙනවා සැපියුම්වක්්‍රයක් වා මේ සිට දකුණට ඉහලට බැවුම්වන්නේ ඇයි චුට්ටක් ඒක බලමු තේ ඊළඟ විඩියෝකේ මගේ ගනම් පාර්්ටක අරග ය නවා මෙ සැ්මිල අදාළබඩ මිලිය මේ බැත්තේ සැපියුම් ප්‍රමාණය තම් ප්‍රමාණය සැපියවුම්වක්රයක් මෙන්න මේ වගේ ඊහට බැවවින්නේ මේ තියෙන යාලගේ වං අත පැත්ත මේ තියන යා දකුණුවත පැත්ත හෙනම් වැට තේරෙන වාමේ ඉදලා දකුණට කොහට මේ බෑුම් වෙන්නේ ඉහලට. ඇයි හලට යන්නේ ඔය මේ වක්්‍රදිගේ උඩහට යනකට ඔයාට තේරෙනෝ මිල වැඩි වෙන සැපියුම් ප්‍රමාණය වැඩි වෙන. එකන මොන සම්බන්ධයක්ද අඩුලෝම සම්බන්ධයක් තියෙන එෙනම් සැපිියුම්වක්‍රයක් වාමේ සිට දකුණට ඉහලට බැවම් වන්නේ ඇයි කියලහන්නත්මොකක්ද මිලයි සැපියුම් ප්‍රමාණය අතර තියෙන අනුලෝම සම්බන්ධයට හේතුවහන්නේ නම් මේ අනුලෝම සම්බන්ධයට හේතුපුතේ හේතු දෙකින් අපි විග්‍රහ කරනු. තක දොයාට ඉල්ලුම් නීතිය බිහිවෙන්න බලපාන හේතු දෙක්ක මිල ප්‍රතිවිපාකය කියල කතා කරේ, අදායම් ප්‍රතිවිපාකයයි, ආදේශන ප්‍රතිවපාකයයි ඒ වගේ මෙතනත් අපිසාකච්ඡා කරන කරනු දෙකක්. එකකාරණයක් තමයි පුතේ සප්පේක්ෂ ලාබදායිත්‍යය. සපේක්ෂ ලාබදායිත්‍යය. සපේක්ෂ ලාබදායිෛත්‍යය කියනමකත්ද. ලබදා යිත්‍යය තේරනු. ඔයම හෙම හිතන්නක පුතේ පෑනකුයි පැන්සලකුයි අරගන්න පෑනටට වඩා පැන්සලේ මිල වැඩියුනෝතිං. සැල්ලෙෙන් ලබන්න පුලුවන් ලබදාායිත්තේ වැඩි සපේක්ෂ කියන්නේ යන්නේ කතන්දරය සංසධනය කරන එක අපි කියවමු බන්්ඩේ මිල වැඩිවන විට. බන්්ඩ වර්ගකත්තියනක බන්්ඩයක මිල වැඩිවෙන විට එම බාන්්ඩෙන් ලබි හැකි සාපේක්ෂලාභය වැඩවේ. මිල වැඩිවෙන කොට ඒකෙන් ලබන්න පුළුවන් සාපේක්ෂලාබය වැඩි වෙනවා. එවිට නිෂ්පාධකයාගේ සැපයීමේ කැමැත්ත වැඩිවී. ඔයාගේ ඔයා නිෂ්පාධිකයා නං ඔයාගේ සැපීමේ කැමැත්ත වැඩිවී. සැපියුම් ප්‍රමාණය වැඩි කරේ ඇත්තනි නම් ිල වැඩිවෙන්න වැඩිවෙන්න සැපියුම් ප්‍රමාණයම කකද කරන්නේ වැඩි කිරීමක් කරන. ඇයිඒ මිල වැඩි වෙන කොට ලබන්න පුළුවන් සාපේක්ෂලාභය එක තුළින් ලබන්න පුුවන් ා්ඩය ලබන්නඒ බාන්්ඩයෙන් ලබන්න පුුවන් ලාභය වැඩි වෙන කොට එයාගේ කැමැත්ත වැඩි වෙලා සැපියුම් ප්‍රමාණය වැඩිවෙන උදාහරණයක් ලෙස තව ඔයාටඒකම පැහැදිි කරනව නං උදාහරණයක් ලෙස අනිකුත් මිලගනා නිස්ථාවරෝ තිබියදී අනිකුත් මිලගණන් ස්ථාවරෝ තිබියදී තේ මිල වැඩි වූ විට ඔයා තේබවනෝකිෙ හින් තේ මිල වැඩිවූ විට. ඊට සපපේක්ෂව අඩුමිලක් පවතින කෝපි රබර් කුරුන්දු. ඔයා හිතන්න ඒවාගේ මිල අඩුයි. ඒවගේ මිලට වඩා තේවල මිල වැඩිඋනාෙල ඔයා හිතන්න වැනිද නි්පාදනයට යොදාගත්තකොට ඔයා හිතන්න ඔයාට ඉඩන් තිබුණ හම ශ්‍රමිකයෝ හිටියා. එතු ඔයාගේ නිෂ්පාදන සම්පත් ඔයා. ෝපි රබර් කුරුදුුවලට වෙන් කරන එක ම කකද්ද කරන්නේ දැන්. අඩු කරනු. ඇයිඒවට වඩා ලාබ ලබන්න පුළුවන් තේවලින් එහෙනං ඔයාගේ සම්පට්ටික ඔයා යොදවනෝ උපයෝජනය කරනෝ මොනව නිෂ්පාදනය කරන්නද තෙනිස්්පාදනය කරන්න ඒයන්න පුතා තේ සැපියුම් ප්‍රමාණයමකක්ද වෙන්නේ වැඩිබීමක් වුණා එහෙනම්. මේක තුළින් අපි මේ ඔප්පු කරන්න යන්න පුතේ බඩුවක මිල වැඩි වෙන කොට. බඩුවක මිල වැඩි වෙන කොට සැපියුම් ප්‍රමාණය, වෙ සැපිියුම් ප්‍රමාණය වැඩි වෙනවා කියලා තේරුණාද එනම් බන්්ඩ එක මීල වැඩිවෙන්න වැඩිවෙන්න එකෙන් ලබන්න පුළුවන් සපේක්ෂලා බධාෛත්තය වැඩි වෙනු එතකොට මොකක්ද වෙන්න සැපියුම් ප්‍රමාණය වැඩිවීමක් වෙන ඇයි ඒ මෙන්න මේ අස්සෙම්පේ නෝ සැපීමේ කැමැත්ත වැඩි වෙලා පැහැදිලි දොයාට එනක් එක කාරණය අපි ෆුල් කතා කර මෙම ලියාගන්න අපින් ගීලන් කාරණය ගැන කතා කරන්න කරුණ දෙගත් ය ඕනනි වැඩ නාවස්ික පිරිවයි. දෙවැනික තමයි පුත්තේ වැඩ ෙනවස්තික පිරිවය දැමි වැඩ ෙනවස්තිික පිරිවැය කියන සංකල්පය ඔයාට අහුවෙන්නේ ආර්ථිකය හැඳින්වීම පාඩමි නේ අවස්ථික පිරිවැෑ ආකාර තුනක් කතා කර නොවකින් වැඩ නවස්තික පිරිවෑ තමයි තාත්වික එමනැත්තම් ප්‍රායෝගි අවස්ථාව අප පලිවෙනි පාඩම තුල කතා කරනකොට ඉතා පුළුල්ල සාකච්ඡා කරම්. ම මෙතැ ඔයාට පොඩි වෙලාවක් කරගෙන වැඩි නවස්තිික පිරිවය කියන එක පොඩි ලේකනයක් දාලා පෙන්නන්නම් පුතේ මේ මෙහිතන්නකෝ. ඔන්න මං ගන්නම් මෙතට ස්ටෙප්ල කියලා ස්ටෙප්ල ස්ටෙප්ල හරි ලියවේවිද දන්නත් නෑ ස්ටෙප්ල කියන බාණ්ඩි තීර පැත්ත ගන්න යතුරු කටු යතුරු ක්ට එක සිංහලින් ලිව්වේ ස්ටෙප්ල එකක් ස්ටෙප්ල හදන්නේ නෑ තුරු කටු ය පන්සීයක් හදනවා අරිද මේතතියනඔයා සම්පටික ඔයා මටිල් ටික කියලහිඉතන්න යක ඩටික පහෙමරගමබරුවට එනම් මෙතැන වෙලා තියෙනෙ මේ සම්පට්ටික ඔක්කොම උපයෝජනය කරලා ඔයා මොනෝදහදන්නේ යතුරු කටුහද. එනම් මේ අවස්ථාවද වෙන්නේ සම්පට්ටික පූර්ුණණ උපයෝජනය වෙනෝ යතුරු කටුහදන්න. ස්ටප්ල එකක් තක්වා එකකින් වැඩි කරන. දැන් ඔයාට යතුරු කටු පන්සීයක් හදන්න බෑපපුතේ දැංහදන්න පුළුවන් කියද. ට ව අඩු අප අරගම හාර්සිය පණහයි කියලා හාර්සිය පණහයි. එහෙනම් එක ස්ටේප්ල එකක් වෙනුවෙන් යතුරු කටු කියක් කැපකර ගත්තද පුතා පණහක් කැපකර ගත්තා. පැහැදිලි මෙන්න මෙයා තමයි ආස්තිික පිරිවයි. මෙන්න මෙයා තමයි ආවස්තිික පිරිවයි. ස්ටෙප්ල එකක් නිපදවීමේ ආස්තික පරිවෑ කියද යතුරු කටු පණහයි, මූර්තයි. තැක්කනේද මූර්තයි ප්‍රමාණයක්. තව ස්ටේප්ල එකක් දක්වා වැඩි කරන්න න. කියන තවයි එකකින් වැඩි කරනු. තට තේරෙනොයාට එක බාන්ඩයක නිෂ්පාදනය වැඩිවෙන්නේි සාමානයක ප්‍රමාණයකින්. දැන් ස්ටෙප්ල දෙකක් හදනකොට අපි මෙතෙන්ට දාගම්මු කැපකරන ප්‍රමාණ වැඩි වෙන්නත් එක්ක මෙතන සීයක් එන්න කැපකරන ප්‍රමාණ සීයක් එන්න තුන් සිය පණහක් දාගන්න. එනං ස්ටෙප්ල දෙකක් හදනකොට යතුරු කටු හදනිපුතේ කියයද තුන් සිය පනයනම් මේ අලුතිෙන් ස්ටෙප්ල එක වෙනුවෙන් යතුරු කටුකීයක් කැපකරගත්ත එපුතා සීයක් කැපකරගත්තා. පැදිලි දෙනම් ඔයාට තේරෙනෝ? මේක් බාන්ධයක නිෂ්පාධනය. සමානයකක ප්‍රමාණයකින් මේ සමානයක ප්‍රමාණයකින් වැඩිකරන කොට අනෙක් බාණ්ඩයේ මේ තියෙන්න්නේෙමකදද කැපකරන ප්‍රමාණය, කැපකරන ප්‍රමාණය ක්‍රමයෙන්මකද වෙන්නේ ක්‍රමයෙන් වැඩිවීමක් වෙනවා. අපි යෝක කියනවා වැඩෙන අවස්ටික පිරිවේ අපි පුළල්ලව සකච්ඡා කරමු අර්ථික හැඳින්වීම පාඩ මේ එතෙන්දි. පැදිි දොයා ඉන්න ගෙන තියෙන. ඔයා මේ වරා අවි්භාගිලියන වනං ඔයම එක දන්න ඔයාට මේක මෙච්චර කියල දෙන්න අවශතාවයක් නෑ ම මතක් කිරීමක් කරපුතේ අපි නිර්වචනය කනු මුලින්ම වැඩි වන ඇත්ම් වැඩ නාවස්තිික පිරිවවැයියනු එක් බාන්ඩේක නිෂපාදනය එක් බාන්්ඩේ එකක නිෂ්පාදනය මෙතන පොඩි වැරදිීමක් බාණ්ඩ එක බා්ඩ එකන ෂ්පානය සමාන ඒකක්කවලින් වැඩිරන විට දැක්කනවයා සමානකක්කවලින් වැඩි කරන විට ඒ වෙනුවෙන් අනෙක් බා්ඩෙක් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩවීම. ඒ වෙනුවෙන් අනෙක් බාන්්ෙ කැප කරන ප්‍රමාණය ක්‍රමෙන් මොනොවීමක් ද වනේ වැඩිවීමක් වුණා. දැන් අපි අරගෙනෙන් නඕනි මිල වැඩිවෙනකොට සැපවුම් ප්‍රමාණය වැඩි වෙනවා කියනෙක උපුගරන්න පැ ැිනේ අප පින්න සැපිුම් නීති අපි ඕනෙමකද? ඩදුවක මිල වැඩිවෙන්න ඩිවෙන්න සැපියුම් ප්‍රමාණයක් වැඩි වෙනවා කියන එක පැහැදිලි කරන්න. අරිද ිවල මෙම කිසිම් බාන්්යක නිස්පාදනය වැිරන විට ස්ටෙප්ලා හදනෙක වැඩිකරගෙන ගියාන වැඩි කරන විට අන්තික පිරිවැයිහලය න්තික න්තික ධාන්තිකයන් අමතර අමත එම් බාන්් එකක නිස්පානය වැඩි කරන කොට, කොහොම නිස්පාදනය වැඩි කරන කොට ඔයා දන්න ප්‍රජ්ුවක්ර රජ පිරිවේ කොමත් ඉහලයන. ස්ටෙප්ල හදන්න හදන්න. සෙවකෙන්ට වැටුබ ගෙවන්න ඕන. අමුදරවියෝන හනම් එ පැත්තෙන් පිරිවෑ වැඩි වෙනවා. ඒක මඔයා දැක්කා ආවස්ථික පිරිවත් වැඩිවුණේ නැත්්ද. එක ස්ටෙප්ල එකක් හදන්න ගිහිල්ලා ඒවෙනුවෙන් යතුරු කටු පනහ කැපවුණ. එන පාඩුව එක ස්ටපලේක්ක් සෑදීමේආවස්ථික පිරිවැයි. පාඩුව කියත් තියනවද යතුරුකටු පණහයි. එහෙනම් ඔයාට සිද්ධ වෙනෝ යතුරුකටු පනෙහි පිරිවය. අලාභයත් ස්ටෙප්ලා එකෙන් අල්ලගන්න. රවාදන කිසිම් බාන්ඩය එකක නි්පාදනය වැඩිරන විට අන්තික පිරිවෑ හල වැට තේරනවා ආන්තික පිරිවෑ තුළට පිරිවෑ වර්ග දෙකමයනෝ. ඇතකොට ආන්තික පිරිවැෑ හළ ගිය අමතර ඒකයක් නිපදවීමේ පිරිවෑ තමයි ආන්තික පිරිවෑ ම ගද අමතර ඒකයක් නිෂ්පාදනය කිරීමේ පිරිවෑ තමයි ආන්ති පරිය නිෂ්පාදන පරිවැෑ කියල පාඩමත්තියනව එකේ ඉතා පුළොල්ලුව අපිසාකච්ඡා කරනවා. ඉහල යයි. එවිට? නිස්පාදනයේ වැඩිවන්න ආන්තික පිරිවෑ පියවා ගැීමටඒ වැඩිවෙන. හදන්න 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 ඔොයා දකිනෝ ඒ අන්තික පිරිවෑ ක්‍රමයෙන් හිහලයනවා. ඒ වැඩිවන්න පිරිවැය අල්ල ගන්න. ඒ වැඩිවන්න පිරිවැය කවර කර ගන්න ස්ටප්ල එකේ මිලට ස්ටප්ලකේ මිලට ඒ පිරිවයත් මොකද කරන්න පුතේ එකතු කරනවා. එනං පියවා ගැනීමට බාන්්ඩේ මිල වැඩිකරයි. ඇයි බාන්ඩේ මිල වැඩි කරන්නේ. අර ආන්තික පිරිවයාාවරණය කරගන්න නඒ පිරිවවැයත් බාන්ඩමිලට එකතු කරලා කවර කරගන්න. එහි ප්‍රතිඵලය වන්නේ අවසානමකද්ද බාන්්ඩේමිලයි සැපි උම්ප්‍රමාණය අතර මොන සම්බන්ධයක්න එකද අනුලෝම සම්බන්ධයක්නේ එකත කොට ඔයා මෙමට ලේකන්න දාලා මං ඔය ගත්තු උදාහර අරගෙන එහම පැහදිලි කරන්න ඕනේ නෑ. ඔයාගේෙන් අර ප්‍රශ්නය හනොට ඔයා මේ කරුණු දෙක කියන්න පුතේ. ඔයාට පුළුවන්නං, ප්‍රශ්නය අහනකොට සැපියම් නීතිය නිර්ුවචනය කරලා මේ උත්තර දක්ක ලියන් බොහදුට එහෙම තමයි කරන්න ඕනමයා. පැහැදිලිද සපේක්ෂ ලාබාදාාීත්‍යය සම්බන්ධයෙන් කලින් ස්ලයිඩ් එක තුළ තිබදේවල් ටික ලියන්න. දෙවැ නිහේතුව වැඩ නවස්තිික පිරිවය. එක සම්බන්ධයෙන් මේ කරුණු ටික ලියන්. පැහැදිලිනේ ඔයාට. ය සකචාරන්න සැපියුම් නිියායි දැන් අපි සකච්ාරේ සැපියුම් නීතිය සැපියුම් නීති ඇතුල දන්න ඔයා කවුද හෙල්ලෙන්නේ අදාළ බාන්්ඩයමිල අනික ත්සාධක ස්ථාවරයි පැදිලිනේ ඔයාට ඉල්ලුම හොදට තේරුුණානං ඉල්ලුම් නීතිය ඉල්ලුම් නයාය තේරනානං සැපියුම් නීතිය සැපියම් නාය කියන්නේ කජ්ජක් නෙවෙ බලමු අපි සැපියුම් නියායි. සැපියුම් න්‍යාය යනු කිසියම් බාන්්ඩයක සැපියුමත් හරි බාන්ඩේක සැපියවුමත් සැපියුම කරෙහි බලපාන සියලු සාධකත් අතර අන්නපුතේ වචනයක් තියෙනෝ. සියලු සාධකත් සියලූම සාධක, සියලු සාධක කියනකොට අදාළබාන්්ඩේ මිල නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන තාක්ෂණය අන්න්‍ය බාණ්ඩේ මිල සැපියුම්කරුවන් සංකයාව රජයප්‍රතිපත්ති විදියට බදවා සහනාධාර නිෂ්පාධිකයගේ අපේක්ෂා ඔය කියනොක් කොමදේවල් එකත් තුළේ නැද්ද. තියනු පැදිලිනේ. ැියු කරේ බලපාන සියලු සාධකත් අතර සම්බන්ධතාවයවෙ සම්බන්ධතාවය විග්‍රහ කිරීම. එතකොට සම්බන්ධ තාවය කියල කිව්වට අපිට එක නිශ්ෂිත සම්බන්ධයක් සැපියුම් නීතිය වගේ මිල වැඩිවෙන්න වැඩිවෙන්න සැපියුම් ප්‍රමාණය වැඩි වෙනෝ වගේ නිශ්ෂිත සම්බන්ධයක් අනු ලෝම සම්බන්ධයක් හදන්න පුළුවන්ද මෙතන බැ ඇයි සියලූම සාදක තියෙන ඕනේ සම්බන්ධතාය විග්‍රහ කිරීම ඔයාට මේ සැපියුම් නීතිය කියනකොට අමුතුෙන්ම සංකල්පයක් විදිට මේක හඳුන ගන්න ඕන්න කලින් වීඩිය එකේ මංඒ කතා කර සැපියුම තීරණය කරන සාධක සැපියවුමත් තීරණය කරන සාධකන වෙයිද මේ රතුපාටෙන් මං රවුමද දාලා තියෙන් එනම් සැපියවුම තීරණය කරන සාධක නේ ද සැපියුම් නි්‍යාය කිය ලපි මේ කතා කරන්න. යැමිස්තරට ඕන පුතේ තේ කිසිම්බාණ්ඩයක් තියන කිසිම් බා්ඩ එකක සැපියුම් රේ බල පාන සාධකන තං සැපියවම තිරණය කරන සාධක මනොවයේ අදාළ බා්ඩිමල නිෂ්පාදන පිරිවය නිෂ්පාදන තාක්ෂණය අන්න්‍ය බාණ්ඩේ මල බදුසානාධාරය වගේ කරනු කරණ තකොට අ තේරු ගන්න ඔය පැත්තෙන් දාපතින් ඔයාට මේ නිරුවචනය පාසයෙන් මතක තියාගන්න පුළුවන් කිසියම් බා්ඩක සැපියවත් පලළවනිවා කිසිම් බාන්ඩය එකක සැියවන්ත් තේ සැපියු ලපන සු සාකත් මෙන්න. සැියුම කරේ බලපාන සියලු සාධකත් අතර සම්බන්ධතාවය විග්‍රහ කිරීමයි. மயிங்கට මෙහි ප්‍රධන அறமුණ யම් දෙன அද අවස්ථාවக்க බා්ண்டයක් සැපියුම් කර ලබන ප්‍රමාණය බායක් සැපියම් කර ලබන ප්‍රමාණය தීரණය වීමහිලා බලපාන සියලු සාදක දැක්වීම. ට මුලින්ම මතක ඇතින . ැම තිරණය කරන සාධක කියලා. මෙයෝ මෙෝ 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 කියල කතා කර. තේ මිල කියනෙක් තඒ සැපියුමට බලපාන්න නැද්ද. බලපානු නිෂ්පාධන පිරිවැ කියෙක් තේ සැපියවීමට බලපාන්න නැද්ද. බලපානු නිෂ්පාධන තාක්ෂණය කියනෙ එක බලපාන නැද්ද. බලපානු. හෙනං මේක ප්‍රධාන අරමුණම සැපියුම් නිියයි ප්‍රධාන අරමුණ යම් දෙනලා දවස්ථාවක බා්ඩයක් සැපියුම් කරන ලබන ප්‍රමාණය තිරණයවීම හිලා බලපාන සියලූම සාධක දැක්වීමයි. සැපියුම් න්‍යාය ප්‍රකාශ කිරීම සඳහා සැපියුම් සිතය යොදාගන්න අන්නපුතේ කියනෝ. සැපියුම් න්‍යාය කියන සංකල්පය ප්‍රකාශ කරන්න සැපියුම් සිතේ කියනෙ එක ොදා ගන්නවලු. සැපියුම් සිතේ මතකදවයාට ඉල්ලුම් න්‍යාය ගනිතම මේ ආකාරයට දක්වන කොට ඉල්ලුම් සිතේ කියලා කිව්ව. ඒ විදිහටම් පුතේ සැපිම් නි්‍යායි කියනෙක ගනිතම ආකාරයට ප්‍රකාශ කරන්න යොදා ගන්නම්කද්ද. සැපියුම් සිතය අපි දැන් යමු සැපියුම් සිතේ කියන්නේ මොකක්දේ කියලා සාකච්ඡා කරන්න සැපියුම් නායි ගනිතමයාආකාරයට දක්වන කොට අපි කියනෝ සැපියුම් සිතය කියල. ඔන්න සැියුම් සිත ියල දක්වන හැටිදාලා තියනවා කිව්වවෙත් සමානයි කිසියම් බා්ඩයක සැපියුම් පුතයේ මේ තියන්නේ මේකැ කියවවෙන්නේ කිසිම් බාන්ඩෙ එක සැපියුමයා දන්නවා. එ අ කොර කියවෙන්නේ අය දන්නෝ රඳා පවතිනවා ෆංශනල් කියලා. මෙන්න මේ සාධක මත මේ සාධක මත කියන්නේ සියලූම සාධකනෙ වෙයිද. සියලූම සාධක. තෙරුණාද මේතියන්නේ සැපියම කෙරහි බලපාන සියලූම සාධක පි කියන්නේ අදාළ බාණ්ඩේ මිල පන් කියන්නේ අන්න බාන්්ඩේ මිල. සී කියන නිෂ්පාධන පිරිවයක් කොස්් එක නි්පාන තාක්ෂන ටක්නෝජි ල්ළඟ නි්පාක පේක්. ෂස්පාදකින් සංකයාව නම්බර්ස් ජික කියන්නේ රජියයප්‍රතිපත්තිවිදිට බදුසානාධාර ඒ හැරු නමතියන න වෙනත් භූගෝලිය සාදක වගේ දේවල් න කාලගුණය නියංග ගංවතුරේ වගේ දේවල් හෙනම්. කිසි අම් බාන්්ඩයක සැපයුම රදාා පවති නො සැපියුමකරේ බලපානසිිය ලූම සාදක මත ඕක තමයි අපි කියන්නේ සැපියුම් සිිතය කියලා සැපියුම් සිතේ මගින් තමයි සැපියුම් න්‍යාය ගණතමයා කාරයට දක්වන්නේ. පැහැදිලිදොයාට. සැපියම් සිතේ යනු සියම් බාණ්ඩයක්ක් සඳහා පවතින සැපියුමත් සැපියුම කෙරෙහි බලපාන සියලු සාධකත් අතර පවතින සම්බධතාවය නිරූපණය කරන ගනිතමය ආකෘතිය වේ ඔයාට මේක දිහා බලාගෙන එක කියන්න පුළුවන්. පැහැදිරී ඇතිනේ සැපියුම් නීතිය හා සැපියම් නි්‍යයා අත්තර වෙනකම් දැන් ඔයාගේ ඔවු ප්‍රශනයයක් ඇහූති අප ඉල්ුම කතා කරණ මගේක හිදම තෙන්ට අර්ගෙන ඉල්ලුම් නීතියයි. න අයත්තර වෙනස්කම් කතා කරා ඒවගේම වැට මේක හොඳට පැහැදිලි වෙන්න මේ දෙකත්තර වෙනසම අරගෙනවා සැපියුම් නීතියයි සැපියුම් නියායත්තර වෙනස පුතේ අපි දෙබැත්තර බෙදාගම්. හරි මුලින් අපි සැපියුම් නීතිය හඳුන්නම් මුලින්ම හඳුන්නම් වැදන්න කිසිම් අස්ථාවකදී බාණ්ඩය එකක සැපියුම කෙරෙහි බලපාන අනිකු ස්සාධක ස්ථාවරෝති බියදී අදාළ බා්ඩි මිලත් සැපියුම් ප්‍රමාණයට අතර පාත්නා අනුල්ලෝම සම්බන්ධතාවය අදි පළිවෙන ස්ලයිඩ් එක තු ඒ එක සසාකච්ඡා කර. ලට සැපියුම් නියාය මේ දැන් සාකච්ඡා කරපු දේ එක කිය. ඉළඟට අපි කියනෝ සැපියුම් නීතිය ගනිතම ආකාරයට දැක්වූ විට එය සැපියුම් සමීරනම්වේ තාමමං එක කතා කරාද නෑ. යට ළඟ ීඩියෝය එකේ මේ පාඩ මේ ඉළඟ වීඩියෝ එකේ සැපියුම් සමීකරණය සම්බන්ධයෙන් ඉතා පුළුල් ලවබෝධයක් ලබා දෙනවා. එනම් සැපියුම් නීතිය ගනිතමයාකාරයට දක්වන කොට අපි නමක් කිය නොව එකට මොකක්ද පුතා සැපයුම් සමීකරණය. සැපියුම් නියයේ ගනිත මෙයාකාරයට දැක්වූ විට අපි කියන සැපියුම් ශිතය ඒක සම්න්ධෙන් යට හො ැනුමත් තියනු සියලු ධදක ඇතුල තියෙනවා ඔන්න පුතේ ඇතියෙන්නේ සැපියුම් සමීකරණය. මෙන්න මේ සැපියුම් සමීකරණය ලියල දක්වන්නේ මෙහෙමයි. සැපියුම් ප්‍රමාණිකවවෙස් කියන්නේ පි කියන්නේ අදා බන්්ඩේ මිල ඒ සහ බී අකුරු දෙගැන සසාකච්ාරමු ඉළඟ ීඩියෝයකේන්තක් ක්ඩය අනුක්‍රමණයයි මොන සම්බන්ධයක් තියන්නේ අදා බාන්ඩෙ මිල්ලයි සැපියුම් ප්‍රමාණය අතරමේ මිලයි සැපියුම් ප්‍රමාණය අතර මන සම්බන්ධයයක්ද අනු ලෝම සම්බන්ධයක් මිල්ල වැඩි වෙන කොට සැපියුම් ප්‍රමාණය වැඩි වෙන හෙනම් සැපියුම් නිතිය ඇතුළේ කවුදෙහෙල්ලෙන්නේ? වැට පේන අදා බන්්ඩ මිල්ල. නිකුත්සාධක ගැන කතාාවෙනවද නෑ ස්තාවරයි. එනම් සැපියුම් සමී කරණ ඇතුලෙ ඒද පේන නැද්දොයායටට පේනෝ මල වැඩිවෙන්න පී වැඩි වෙන කොට සැපියුම් ප්‍රමාණයත්මකදද වෙන්නේ වැඩිවෙන අනුලෝම සම්බන්ධතාවය. සැපියුම් සිතේ ගැන යදන්නුව එකම පැහදිලි කරන්න නොන්න කලින්ගතා කරා. ඉළඟට පුතේ අපි කියනෝ සැපියුම් නීතියේදී. සැප යුම කෙරෙහි බලපාන, අදාල බාන්්ඩේ මිල්ල පමණක් වෙනස්සන අතරයා දන්න. මිල්ල විතරරයි හෙල්ලෙන්නේ. අනිකුත්සාධක ස්ථාවරයි වෙනස්සන අතර අනික ුත්සාධක ස්ථාවරව පවති. සැපියුම් න්‍යායේදී සැපියුම කෙරෙහි බලපාන, අදාළ බාණ්ඩේ මිලහා අනිකුත්සාධක කියයන සියල්ල වෙනස්සීම් වලට බලපයි. කියනිපුතේ මේ ටිකනේන මෙතින් මේ සෑම දෙයක්ම බලපානෝ. සිියම් බාන්ඩේක සැපියුම කෙරේ එනම් සැපියුම් නියායේදී සැපියවුම කෙරෙහි බලපාන අදාල බාණ්ඩෙ මලයි මෙන්න මෙයයි. හා අනික උත්සා දෙක මෙන්න මේ ටිකයි සියල්ල වෙන සීම් බලපායි පැදිලිද කොයා දන්න තත්ත්වයක්. පටු සංකල්පයක්. සැපියුම් නියයි පුල් සංකල්පය. එහෙම කියන්නේ සැපියුම් නීති ඇතුලේ අදා බාන්ඩේ මිල. නස්සෙනකොට සැපියවුම් ප්‍රමාණය අඩුවෙන් අඩු වැඩිවෙන හැටි කතා කරනවා. සැපියුම් න්‍යායට අදාළබාන්්ඩ ිල විතර ද නෑ නි්පාදන තා අක්ෂණය නිෂ්පාදන පිරිවය නේ කෝමටික බලපානොන නම් සැපියුම් නි්‍යාය කියන්න ඉතා පුලිල් සංකල්පය අවසානයායට තේරෙන් ඕන සැපියුම් න්‍යාය ඇතුළ තියෙන එකක් තමයි සැපියුම් නීතිය සැපියවුම් නීතියෙන් දැක් වෙන්නේ සැපියුම් නි්‍යාය එක් කරුණක් පම. ැිම් නීතියෙන්දැක් න්නන්නේ සැිියු ්‍යා තුළි තියෙනෙක් කාණය ඇයිඒ සැපියුම් නීතිය තුළ අදළබාණ්ඩේ මිල විතරයි ෆෝකස්වෙන් පැහැදිල් දෙයාට සැපියුම් නීතිය ඉදිරිපත් කළ හැකි ආකාර. මක දොයාට ඉල්ලම් නීතියත් ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර තුනක් තිබ්බා සැපියුම් නීතියත් ඒ වගේ ආකාර්ථනකට ඉදිරිපත් කරන්න පුළුවන් අර වගේමයි පලවෙෙන එක සැපියුම් ලේකනේ පුති. සැපියුම් ලේකන. ඕන අයට පේනෝ. ඕන කිසිම්බාන්්ඩයක මිල බින්ඳුව දහය විස්්තතිය හතලිය මිල වැඩි වෙන. සැපියම් ප්‍රමාණයයක්ත් වැඩි වෙනු හෙනම් ිල වැඩි වෙන කොට සැපියුම් ප්‍රමාණය වැඩි වෙන යට ඉඳල උට එනක කොට මිලා අඩුවෙන කොට සැපියුම් ප්‍රමාණය අඩුව වෙනෝ මොන සම්බන්ධයද පුතා තියන්නේ අදාල බාන්්ඩි මිලයි සැපියුම් ප්‍රමාණය අතර අනු ලෝම සම්බන්ධතාවයක් තියෙන් ඔන්න මිලයි සැපියුම් ප්‍රමාණය අතර මිල වැඩි වෙනකොට සැපියුම් ප්‍රමාණය වැඩ වෙන අනිපිට එන්නත් පුළුවන් අඩුවෙනකොට අඩුවෙන එකත් දෙවැනි විදිහ තමයි සැපියුම් වක්ක්‍රේ යායට පුළුවන් මේ තියෙන දත්තපුතයේ අප ළඟ මීඩියෝ තමයි අරගෙන් මේ තියෙන දත්තරගෙන සැපියුම් වක්්‍රයක් මඳින්. මි මෙහ සැපියුම් ප්‍රමාණය මෙහ මඳදිනකොට මේක මූල ලක්ෂයෙන් පටන්ගර්ගෙන වම ශත්‍ර දකුණට ඉහලට ගමන් කරන අල්ලෝම සම්බන්ධයක් මේ වක්‍රදිගේ උඩහට යනකොට මිල වැඩිවෙනෝ සැපියම් ප්‍රමාණය වැඩි වෙනෝ අපිට අවතිං මිලා අඩුවෙනෝ සැපියුම් ප්‍රමාණය අඩුවෙනෝ මේ වගේ වක්්‍රයක් තමයි මේ ලේකනයට ඇදුුතිං අපිට ලැබෙන් අපි කියනව එක සැපියුම් වක්්‍රය කියලා. ත් කියවෙන මන සම්බන්ධ ඇතපුතේ අනුලෝම සම්න්ධ අදාලා බාන්් මිල්ලයි සැපියුම් ප්‍රමාණය අතර. අවසාන වසය පී ළඟ ීඩියෝ එක සාකච්චා කරන ය සැපවුම් සමීකරණය කිවවෙ සමානයි ඒ දැන බපී ඔයා දන්න මංකලින් කතාකර මේ තියෙන අදාලා බාන්ඩෙ මිල පි කියල මේ සැපියවුම් ප්‍රමාණ. ඒ සහ බී අකරු දෙ ගැනවෙන්න මසාකච්ඡා කරම ඔයා ඉල්ල මේ වීඩියෝ එක බැලුව නන් අට තේන ඒ කියන්නේ පටන්ගන්න ලක්ෂ අතක් කණ්ඩය බ කියන්නේ බැවුම ියි සැපියුම් ප්‍රමාණය අතර මනම්බන්ධය ද තියෙන්නේ අනුලෝම සම්බන්ධයක් එනම් ඔතන තියෙන්නේෙත් මොනවාගේ දෙ අදපුතේ මේ වගේ අදාලා බාන්ඩි මිලයි සැපියම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධය. න අප ඊළඟ වීඩියෝ එකෙන් හමුුවමු සැපියුම් සමීකරණය සම්බන්ධ සියලුම දැනුම ිල උක්ත ප්‍රමාණුක්ත ඒ සම්බන්ධ සියලෝම දැනුම සසාච්ඡා කරන්න.